කාලයක් මම මං ගැන හිතාගෙන හිටියේ හරිම වෙනස් විදිහට. ඒ කියන්නේ මම මං ගැන හිතාගෙන හිටියේ කිසිම වැඩක් කරගන්න බැරි හරිම බෑක්වර්ඩ් ළමයෙක් විදිහට. ආත්ම ශක්තියක් නැති කෙනෙක් විදිහට. ඉතින් කවදාවත් මට ස්ටේජ් එකක කතාවක් නම් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මං කියලා තියෙනවා ඔයාට ඉස්සර පන්ති ඉස්සර හදිවත් අඩුම තරමේ ටීචර් කෙනෙක් අහන ප්‍රශ්නකට උත්තරයක්වත් දෙන්න මට පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඉතින් කවමදාකවත් ක්‍රවුඩ් එකක් ඉස්සරහා ස්පීච් එකක් මං කරලා තිබුණේ නැහැ. මට ඒක කරන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. ඒ වගේම මං කවදාවත් හිතුවෙත් නැහැ මට පිරිසක් ඉදිරියේ කතා කරන්න පුළුවන් ඇති කියලා. ඒ දවස්වල මගේ ලොකුම දුර්වලතාවය තමයි සංනිවේදනය. හැබැයි අද වෙනකොට මගේ ලොකුම ශක්තිය තමයි සංනිවේදනය. අද වෙනකොට ඕනම වයසක ඕනම තරාතිරමක ඕනම ඔඩියන්ස් එක්කට මට කතා කරන්න පුළුවන්. හරිම ආසාවෙන් තමයි මම කතා කරන්නේ. ඉතින් මම මගේ සංනිවේදනය හදාගත්ත විදිහ ඔයාටත් ඔයාගේ සංනිවේදනය පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වේ. කතා කරන්න බැරි නිසා මං කවදාවත් ඉස්සරහට ආපු ළමෙක් නෙමෙයි. කවම දහකවත් ස්ටේජ් එකක ස්පීච් එකක් කරලා නැහැ. හැබැයි මං පස්සේ කාලෙක හොඳට ඉගෙන ගත්තා. මට හොඳ මාක්ස් තිබ්බා. ඒත් ස්පීච් එකක් කරන්න පුළුවන් ආත්ම ශක්තියක් නම් කවදාවත් මට හැදිලා තිබුණේ නැහැ ඉස්කෝලේ කාලෙදිම. මට මතකයි ඒ ලෙවල්ස් කරලා කොහොම හරි අපිට හොඳ රිසල්ට්ස් ආවට පස්සේ කැම්පස් යන්න කලින් ගුරු උපහාර උලෙලක් කරා අපි. එතනදී මට කතාවක් කරන්න අවස්ථාවක් ලැබුණා. මං එදා ඒ උපහාර උත්සවයට ගියේ හරිම සතුටින්, හරිම ආසාවෙන්. මම හොඳම ලකුණු අරන් තිබ්බ නිසා හැමෝටම කතා කරේ හරිම ආසාවෙන්. හැබැයි ස්පීච් එක දුන්නට පස්සේ දෙමව්පියෝ ඇවිත් හිටියා, යාළුවෝ, ඒ වගේම ඉස්කෝලේ ළමයි, ගුරුවරු, මේ හැමෝම ඉස්සරහා මට කතාවක් කරන්න දුන්නා. මෙතනදී මගේ අර තිබුණු ආසාව, සතුට හැම දෙම නැති වෙලා ගියා. මං හරියට බය වුණා. මේ පළවෙනි වතාවට මම ස්පීච් එකක් කරන්න යනවා ලොකු ක්‍රවුඩ් එකකට උත්සවයකදී. මට හිතාගන්න බැරි වුණා. මගේ හිතේ තිබ්බ දේවල් ගොඩාක් කියන්න දේවල්. ඉස්කෝලේට ගුරුවරුන්ට, දෙමව්පියන්ට, නංගිලා මල්ලිලාට කියන්න ගොඩාක් දේවල් හිතේ තිබ්බා. හැබැයි මං ස්ටේජ් එකට ගිහිල්ලා මයික් එක මගේ අතට දුන්නට පස්සේ මං කියන්න හිතාගෙන හිටපු හැම දෙම මට අමතක වෙලා ගියා. මාව වෙවුලන්න ගත්තා. මට හිතාගන්න බැරි වුණා මම කොහොමද මේ කතාව කරන්නේ කියලා. මොනවද මං කියන්න ඕනේ කියලා. මං හොඳටම අපහසුතාවයට පත් වුණා. මගේ ඇස්වල කඳුළුත් පිරුණා. හැමෝම හිතුවේ මම ගොත ගහන්නේ එදා මගේ ඉස්කෝලේ අන්තිම දවසේ හින්දා ඒ දැනුණු දුකට වේදනාවට කියලා. හැබැයි මං විතරක් දැනගෙන හිටිය රහස තමයි ඒ තමයි මගේ බය. ආත්ම ශක්තියක් නැතිකම. මට ඇඬෙන්න තරම් මං අපහසුතාවයට පත් වුණේ මට කතා කරගන්න බැරුව. විශ්වවිද්‍යාලේ ගියාට පස්සෙත් එහෙමයි. විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ මම හොඳට ලකුණු ගත්තා. මගේ හැම දෙයක්ම මං හරියට කරගත්තා, හොඳට කරගත්තා. හැබැයි ස්පීච් එකක් කරන්න මට ඒ වෙනකොටත් හරි හිතට බයයි. මට ලොකු ආත්ම ශක්තියක් තිබුණ නැහැ සභාවක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න. ඉංග්‍රීසියෙන් කෙසේ වෙතත් සිංහලෙන්වත් ඔය ආත්ම ශක්තිය නැතිකම, සංනිවේදනය කරගන්න බැරිකම මට තිබ්බා. ඒ කාලේ මම ලෙක්චර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියා. ඉතින් මට හොඳ රිසල්ට්ස් තිබ්බා. මං ඒ දේට ලෑස්ති වෙමින් හිටියා. ෆස්ට් ක්ලාස් එකක් ඇවිල්ලා මම දැනගෙන හිටියා මාව ස්ටාෆ් එකට තෝරගන්නවා කියලා. ස්ටාෆ් එකට තෝරගත්තට පස්සේ ලෙක්චර් කෙනෙක් විදිහට පළවෙනියටම විශ්වවිද්‍යාලයට උගන්වන්න ගිය දවස එදාත් මට ලොකු ආත්ම ශක්තියක් තිබුණා. එදා මට මතකයි ඉස්කෝලේදි වගේම ලොකු බයක් මගේ හිතට ආවා. මට ලැබුණෙත් පළවෙනි ලෙක්චර් එකට 3rd years ලා. ලොකු ක්‍රවුඩ් එකක්, 300ක් විතර ළමයි. මම හොඳටම සූදානම් වෙලා ගියේ ලෙක්චර් එකට. හැබැයි මට එදා ලෙක්චර් එක හරියට කරගන්න බැරි වුණා. මම මගේ පුළුවන් උපරිමෙන් කරා. හැබැයි මං හරි බයෙන් ඒ ලෙක්චර් එක කරේ. මට තේරෙනවා
ළමයි මට හිනා වෙනවා කියලා. ළමයින්ගේ මූණු දිහා බලන්නත් මට බය හිතුණා. පළවෙනි ලෙක්චර් එක ඉවරනකොට මට තේරුණා මේක මට ගැළපෙන රැකියාව නෙමෙයි කියලා. මං කල්පනා කරා මම මොකද කරන්නේ? මෙච්චර දවසක් මං ආසාවෙන් හිටපු මේ රැකියාව මට ගැළපෙන්නේ නෑ නේද කියලා. ඇයි මට කතා කරන්න බෑ? මට ආත්ම ශක්තියක් නෑ. ඉතින් කොහොමද ලෙක්චර් කෙනෙක් වෙලා ලොකු දුරක් යන්නේ? ඊළඟ ලෙක්චර් එකට යන්නත් මට බය හිතුණා. මං කල්පනා කරා මොකද්ද මං කරන්නේ? මං මාව හදා ගන්නවද? එහෙම නැත්නම් මේ රැකියාව අතාරිනවද කියලා. මොකද මේ රැකියාවේ තියෙන්නේ කතා කරන්නමයි. ළමයින්ට උගන්වන්න. මට මේ රැකියාව අතාරින්න හිතුනේ නැහැ. කොච්චර වුණත් මං හරි ආසාවෙන් හිටපු රැකියාවක් මේක. මං කල්පනා කරා මම මොකද කරන්නේ කියලා. අන්තිමට මං තීරණය කරා නැහැ මං මාව හදා ගන්නවා. මගේ ආත්ම ශක්තිය මගේ සංනිවේදන කුසලතා මං හදා ගන්නවා. ඉතින් ඔන්න මං එතන ඉඳන් පටන් ගත්තා මාව හදා ගන්න. ආයේ අභියෝගයක් ඒක. දෙවෙනි අභියෝගය. ඉගෙන ගන්න ගත්ත අභියෝගය වගේම ඊළඟට ආත්ම ශක්තිය හදා ගන්න, සංනිවේදන කුසලතා හදා ගන්න ඊළඟට ගත්ත අභියෝගය. ඉතින් විශ්වවිද්‍යාල කාලයේදී ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මගේ දක්ෂතා ඒ වගේම මගේ ඉගෙනීමේ දේවල් හැම දෙයක්ම හදාගත්තට මගේ අඩුවක් තිබුණා. මං කවදාවත් ඉස්සරහට ඇවිල්ලා නැහැ. ඒ වගේම මම මගේ ආත්ම ශක්තිය හදාගෙන තිබුණේ නැහැ විශ්වවිද්‍යාල කාලෙදි. ඉතින් ඊට පස්සේ මම පටන් ගත්තා මාව හදාගන්න. මගේ ආත්ම ශක්තිය හදාගන්න මට ඕන වුණා ඕනම ක්‍රවුඩ් එකක් ඉස්සරහට යන්න, කතා කරන්න පුළුවන් විදියට මාව හදාගන්න. ඉතින් එතනින් තමයි මම සංනිවේදන කුසලතා කියන විෂය හදාරන්න පටන් ගත්තේ. මම මේ ගැන කියෙව්වා, මම මේ ගැන ස්ටඩි කරා කොහොමද කෙනෙක් ආත්ම ශක්තිය හදාගන්නේ, ඒ වගේම ඉදිරියට යන්න ඕන කරන සංනිවේදන කුසලතා ටික හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයේ විදිහට ඊළඟට ආපු කාලයේදී මං මට ඕන විදිහට ඉස්සරහට යන්න පටන් ගත්තා. ඕනම තැනක ගිහින් කතා කරන්න ඒ හයිය, ඒ ශක්තිය මං හදාගත්තා. ඒ වගේම තැනකට ගිහින් කතා කරනකොට කොහොමද කතා කරන්න ඕනේ, කොහොමද ආකර්ෂණීය විදිහට මම මාව ඉස්සරහට අරගෙන යන්නේ, මේ දේවල් මං ඉගෙන ගත්තා. මම තනියම පුහුණු වුණා. ඒ පුහුණුවේ ප්‍රතිඵලය මට බොහෝ දේවල් ගෙනල්ලා දුන්නා. මගේ ජීවිතය සතුටින් පිරෙව්වා. ඉතින් ඔයත් සමහර විට ලෙක්චර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ලෙක්චර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාටත් මේ කුසලතාවය ඕනමයි. ඔයාටත් මේ ආත්ම ශක්තිය ඕනමයි. වෙනත් රැකියාවක් බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් නම් ඒත් ඔයාට ආත්ම ශක්තිය ඕනේ. ඒ වගේම ඔයාගේ සංනිවේදන කුසලතා ටික ඔයා හදා ගන්න ඕනේ. රැකියාවක් කරත් නැතත් ඒත් ඔයාට ආත්ම ශක්තිය කියන එක හදා ගන්න ඕනේ. ඒකෙන් ඔයාට ලබා ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඔයාගේ සංනිවේදන කුසලතා වලින් ඔයාට ලබා ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට කියනවා ඉගෙන ගන්නවා වගේම සංනිවේදන කුසලතා ටික හදාගන්න, ආත්ම ශක්තිය හදාගන්න. ඔයාට ඉස්සරහට යන්න මේක ලොකු හයියක් වේවි. මම සංනිවේදන කුසලතා පිළිබඳව දරුවන් දහස් ගානකට උගන්වන මහාචාර්යවරියක්. ඉතින් මම ඔයාලට කියනවා ඔයාගේ සංනිවේදන කුසලතා ටික හදාගන්න කියලා. මම විශ්වවිද්‍යාලේ මේක උගන්වනවා. ඉතින් ඔයාලට මම කියපු පමණින් ඔයාට මේක හදාගන්න බෑ කියලත් මම දන්නවා. ඒකට ඔයාට හොඳ දැනුමක් ඕනේ. ඔයාට හොඳ මඟ පෙන්වීමක් ඕනේ. ඒ නිසා මම පළවෙනියටම අද ඔයාට එක දෙයක් විතරක් කියන්නම්. ඔයා ඔයාගේ සංනිවේදන කුසලතා ටික හදාගන්න ඕන විදිහ, ඒ වගේම ආත්ම ශක්තිය හදාගන්න ඕන විදිහ. මුලින්ම ඔයා මතක තියාගන්න ඔයාගේ සංනිවේදන කුසලතා ටික, communication skills ටික ඔයාට එක දවසින් හදාගන්න බෑ. ඔයාට ඒකට කාලයක් යනවා. ඒ කාලය ඔයා ගන්නම ඕනේ. ආත්ම ශක්තිය හදාගන්න ඔයාට ප්‍රයිස් එකක් ගෙවන්න වෙනවා ඔයාගේ කාලයෙන්. ඒ කාලේ ඔයා ඒකට දෙන්නම ඕනේ. මේ කාලේ ඔයාට දෙන ගමන් ඔයා හදාරන්න ඕනේ. මොනවද සංනිවේදන කුසලතා කියන්නේ කියලා. ඒක එක කුසලතාවක් නෙමෙයි. එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වගේම ඒක එක කුසලතාවයකුත් නෙමෙයි. මේක කුසලතා ගොඩක එකතුවක්. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ, ඔයා දැනුවත් වෙන්න ඕනේ සංනිවේදන කුසලතා කියන්නේ මොනවද කියලා. ඒ ගැන කියවන්න, දැනගන්න ඔයාට පොත්පත් තියෙනවා, ඒ වගේම වීඩියෝස් තියෙනවා, ඒ වගේම ගොඩාක් මූලාශ්‍ර තියෙනවා. ඔයාට ඒව හොයාගන්න පුළුවන්. සංනිවේදන කුසලතා පාසල් අධ්‍යාපනය තුලත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුලත් ඔයාට නොදැනීම යම් තාක් දුරකට හැදෙනවා තමයි.
ඔයාට උගන්වන්නේ නැති වුණාට හැදෙනවා. නමුත් විශ්වවිද්‍යාලයට ආවට පස්සෙවත් ඉස්කෝලේදීවත් ඔයාට සංනිවේදන කුසලතා කියන ටික වෙනමම උගන්වන්නේ නැහැ. ඒ වගේම ඔයාව ඒ සඳහා පුහුණු කරන්නේ නැහැ වෙනමම. ඒ නිසා ඔයාට ඔයා වෙනුවෙන් මේ කාලය ගන්න වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී පවා ඔයාට සමහර විට මේක සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බත් ඔයාට සම්පූර්ණයෙන්ම ඔයාව විශ්වවිද්‍යාලය තුල සංනිවේදන කුසලතාවලින් වෙනමම හදන්නේ නැහැ. ඒක තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා ඒක කරන්නම ඕනේ. ඒකට ඔයා වෙනම කාලයක් ගන්න ඕනේ. ඒකට ඔයාට ගන්න කාලය තියෙනවා. ඉතින් ඔයා විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේදී ඔයා මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ වගකීම ඔයාගේ අතට ගන්න. ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් ඒත් ඔයා ඔයාගේ වගකීම ඔයාගේ අතට ගන්න. වගකීම ගන්නවා කියන එකේ තේරුම තමයි ඔයා ඔයාව නිරීක්ෂණය කරන්න ඕනේ. ඔයා ඔයා ගැන අවධානය යොමු කරලා ඔයාගේ අඩුපාඩු මොනවාද කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. අඩුපාඩු දැනගත්තට පස්සේ තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාව ඉම්ප්‍රූව් කරගන්න. ඔයාව හදාගන්න. ඉතින් ඔයා ඔයා ගැන හොඳට විමසිල්ලෙන් ඉන්න. ඔයා කතා කරන්නේ කොහොමද? ඔයාට කතා කරද්දී එහෙම නැත්නම් ඔයා ඉදිරියට යද්දී අනිත් අයත් එක්කලා සංනිවේදනය කරද්දී ඔයාගේ තියෙන අඩුපාඩු ටික මොනවද කියන එක ඔයා හොඳට හදාරන්න ඕන. හැම දෙයකටම කලින් ඔයාගේ වීක්නෙසස් ගැන ඔයා දැනුවත් වෙන්න ඕන. ඉතින් මම ඔයාට ඉස්සෙල්ලම කියනවා ඔයා ඔයාව හදාරන්න ඉස්සෙල්ලා ඔයාව ඔබ්සර්ව් කරන්න, නිරීක්ෂණය කරන්න. ඔයාට තියෙන වීක්නෙසස්, ඔයාගේ දුර්වලතා ටික කොලයක් අරන් ලියන්න. එහෙම නැත්නම් මේ පහලින් කමෙන්ට් කරලා තියන්න. මේ දේවල් වලට අපි කොහොමද ඇඩ්‍රස් කරන්නේ? මොනවද අපි ගන්න විසඳුම්? තියෙන ගැටලු වලට මොනවද ගන්න පුළුවන් විසඳුම් කියලා අපි වෙන වෙනම කතා කරනවා. එතකන් මුලින්ම ඔයා ඔයාව අධ්‍යයනයකට ලක් කරන්න. ඒක තමයි හොඳම දේ. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද පියවරෙන් පියවර ඔයාව හොඳ සංනිවේදකයෙක් විදිහට හදාගන්නේ කියලා.